ඔක්ලන් ඉස්සෙල්ලා දැක්ක ජාඩි කොහොමද හදන්න කියලා මං කිව් එක කෑල්ලක් ඉතුරු වෙලා තිබුණ කියලා. ඒක තමයි මං අර ජාඩි වීඩියෝ එකේ ඔක්ලන්ට පෙන්නුවේ. දැන් වරුණක්ක යනවා අපිට කොහොමද ජාඩිවලින් රස පැදුමක් හදාගන්න කියලා. මේ ජාඩි කුට්ටි කපලා තියෙනනේ කෑලි කෑලිවලට කපුවා. සාමු මිරිස් තියෙන මෙතන රම්පේ රටලුණු. මෙතන රටලුණු කපලා කරපිංචත් එක්කනේ. ඊට පස්සේ තෙල් කෑලි මිරිස් මේ ටික විතරයි ඕනේ. හා තෙල් ටිකක් දාලා මේක ඉස්සෙල්ලා අපි බදිනවද? ඔව් ඉස්සෙල්ලා රන්වන් පාට වෙන බැදෙන්න ඕන. හා රන්වන් පාට වෙන අර කරවල බදිනවා වගේ. ආ ඒක බැදුනට පස්සේ තමයි මේව කවලම් කරන්නේ. ආ හා හා. ඒක ඇත්තටම ටිකක් වැඩිය වේලිච්ච නැති කරවලක් වගේ නේද මේක? ඔව්. ඒකෙන් ජාඩිකින් ලුණු වලින් මේ වෙලානේ තියෙන්නේ. නිකන් කරවල සුවඳක් වගේම තමයි එන්නේ නේ. තෙල් රත්නාම අපි ජාඩි ටික දාලා කන්න බෑනේ. හරියන මේක දැම්මට පස්සේ මේවා එනවා. තාම බැදිලා මදි නේ. මදි මදි. මේ වටේ දුඹුරු පාටට තියෙන ලුණු කියලා කියනවා. ඔව් වටේ ලුණුයේ තියෙනවා. අපි මේක දැන් හදන්න ඉස්සර වෙලා වතුර දාලා තියෙනවා. දැන් අද විශේෂයෙන් කරේ පොල් වතුර දැම්මා නේ. පොල් වතුර දාලා ටිකක් වෙලා තිබුණා. එතකොට මේකේ තියෙන ලුණු ගතිය නැති වෙනවා කියලා. දැන් ජාඩි හදන ජාඩි මාළුවක් හදන දවසට ගෙදර හදන අනිත් තෙළවල වලට ලුණු ටිකක් අඩුවෙන් තමයි දාන්නේ. මොකද මේකේ ලුණු රහ හොඳට තියෙන නිසා ඒ වලට ලුණු අඩුවෙන් කිව්ව දාන්නේ. දැන් බලන්නකො දැන් හොඳට බැඳිලා නේද දැන්? ඔව් දැන් රන්වන් පාට වෙන්න බැඳිලා. මේ රන්වන් පාට වෙන්නම බැඳිලා තියෙන්නේ. දැන් ඒ වෙලාවට ලුණුයි කරපිංචයි මේක දාන්න පස්සේ ලස්සනම මිරිසා දැන් ලුණු බැදරකන් ඉන්නවද? ගින්දර දැන් අඩු කරන්න ඕනේ. ලුණු ටික රන්වන් පාට බැදෙන්නක. ආ ලුණු බැදෙනකන් ඉන්න. ඊට පස්සේ තමයි මිරිස් කෑලි ටික දාන්නේ. ආ හා හා. එහෙනම් අපි තව ටිකක් වෙලා ඉන්න ඕන. ඔව් ඔව්. රන්වන් පාට වෙන්න ඕනේ මේක. රට ලුණු ටික රන්වන් පාට වෙන්න. මේ බලන්න ලස්සන පාට වෙලා. හරි ලස්සන දැන් ඔමිරිස් දාවමනේ. ඔමිරිස් දාන්න බාන්න කිට්ටු කරලා. කිට්ටු කරලා. ආ. ওই විදිහෙම තියෙන තමයි මම නම් ගන්න. ඉතින් අන්තම් මේ වෙනකොට. ආ ඔමිරිස් ටික. ආ ඔමිරිස් ටික. ඒක ලස්සනට තියෙනවනේ කෑම එකේ තිබුණා. එතකොට බාගෙට තැඹුණාම අර නිකන් කන්නත් පුළුවන් මිරිස් එකනේ. දැන් මොකක් කන්න පුළුවන්? දැන් ලුණු තැඹිලා ඇතිද? ඇති. ආ. දැන් මේ මාළු වල ඉන්නේ ලුණු රස විතරමද ඇඹුල් රසක් එන්නේ නැද්ද? බොරකක් දාන නිසා. ජාඩි. වැඩිපුර ඉන්නේ ලුණු රස ඉස්මතු වෙන්නේ නේ. ජාඩි වල. දැන් මේ වගේ ජාඩි බැදුමක් හැදුනොත් මොනවද තව හදන්නේ? මේකත් එක්ක මොකක්ද යන්නේ හොඳට? හොඳට තමයි. හරිපු, හරිපු, කොළමැල්ලු, වම්බුටුව ඉඳලා එහෙම අපි දුඹුරු පාටට හදන විදිහට. ඒකට හොඳට ගැලපෙනවා. ගැලපෙනවා. කොස් තම්බලා නේ? කොස් තම්බලා. මයි ඔක්ක සුදු පොල් දාලා වුණත් හොඳයි. ජාඩි බැදුමට වඩාත්ම හොඳයි සුදු පොල් දාලා. මංජොක්ක බැදි මංජොක්ක වලට තම්පෝල් දාන්න. දැන් හරිනේ හරි. දැන් හරිද? දැන් මේ අමුමිරිස් දාලා අපි කවලම් කරන්න ඕනේ. කවලම් කරනවා නේ පොඩ්ඩක් කවලම් කරලා. හ්ම්.
හරි ලස්සන. දැන් මෙහෙම තියෙනකොට අපිට හිතාගන්න බෑ මේ මොකද්ද කියලානේ. නිකන් කරවල එකක් වගේ. හරි සුවඳයි. මේ අමුමිරිස් පස්සේ දාපු එකට මං හරි කැමතියි. හරි ෂෝක් එකක් ඒක. අපිට කරවල තෙල් දානකොට උනත් මේක විදිහට කරන්න පුළුවන්. මගේ දුව දැන් බලාගෙන ඉන්නවා මේක ගේනකන්. අනේ අම්මා කොහොමද නැන්දගේ මේක ඉල්ලගෙන එන්නේ කියලා එයා පොල්සම් බෝල එක අපි කමු කියලා මෙනු එකක් දැන් ප්ලෑන් කරලා තියෙනවා. දැන් ඕගලන්ටත් පුළුවන් මේ වගේ හදාගත්තොත් උණු බතුත් එක්ක සුදු බතුත් එක්ක පොල්සම් බෝලයක්ත් හදාගත්ත නම් මම හිතන්නේ රැට කන්න හරි ෂෝක් කියලා. හරි සුවඳයි. අපි බලමු මේකෙත් කොහොමද කියලා රස. හරි රස හැබැයි ලුණු රස තියෙන මං හිතුව මීට වැඩි ලුණු රස ඇති කියලා. එහෙම ගොඩක් ලුණු රස නැහැ. අපි හොඳට පොල් වතුර දාලා හොදපු නිසා මං හිතන්නේ ලුණු රස අඩු වුණානේ. ඇත්තටම හරි රසයි. එනා වරුණකට ගොඩාක් පිං. අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා ලෝක පුරාම විහිදිලා මේ වීඩියෝස් බලනවා. ඉතින් හරි ආසාවෙන් බලයි ජාඩි හදන්නේ කොහොමද කියලා. එහෙනම් මම ඔක්ලා එක මේ වගේ රස වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්න මං අනුමතයි.